සුබ දවසක් හැමෝටම. ඔයාලා දෙමේ එකතුලා ඉන්නේ මම Dark Multiverse යටතේ ගේන දෙවෙනි වීඩියෝ එකත් එක්ක. අද වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ මීට කලින් මම ගෙනාපු වීඩියෝ එකේදී මම ඔයාලට සඳහන් කරපු එක් ප්‍රධාන චරිතයක් ගැන. ඒ තමයි The Batman Who Laughs. ඉතින් අද වීඩියෝ එකෙන් මේ Batman Who Laughs කියන්නේ කවුද? ඔහුගේ ඔරිජින් එක කොයි වගේද සහ ඔහුට දෙන powers සහ abilities මොනවද කියලා අපි කතා කරන්න යමු. මේ Batman Who Laughs කියලා කියන්නේ Dark Multiverse එකේ Earth 22 එකේ හිටිය Bruce Wayne. මුල් කාලෙදී අපි කොයි කවුරුත් දන්න හැම Batman කෙනෙක්ගෙම වගේ මේ Batman ගේ origin එකත් ඒ විදිහටම වෙනවා. තමන්ගේ දෙමව්පියන්ගේ මරණයෙන් පස්සේ මේ Bruce Wayne තැන් තැන්වල සංචාරය කරලා නොඑක් නොඑක් දේවල් ඉගෙනගෙන ඇවිල්ලා මේ Gotham නගරය ආරක්ෂා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ Gotham වල ඉන්න ගොඩක් දුෂ්ටයන්වත් මේ Batman විසින් පරද්දලා දානවා. ඒ වගේම මේ Earth එකෙත් සුපුරුදු විදිහටම Bat Family එකම ඉන්නවා. Nightwing, Red Hood, Batgirl, Red Robin සහ ඩේමියන් වේන් වගේ ගොඩක් බැට් ෆැමිලි එකේ සමාජිකයෝ මේ Earth එකෙත් ඉන්නවා. ඒ වගේම ජස්ටිස් ලීග් එකත් මේ Earth එකේ තියෙනවා. ඉතින් මේ විදිහට කාලය ගත වෙලා යද්දී මේ Earth එකේ ඉන්න ලෙක්ස් ලූතර් මේ ජස්ටිස් ලීග් එකට එකතු වෙන්න උත්සාහ කරනවා. නමුත් බැට්මෑන් මේ දෙයට කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයක්ම වෙනස් වෙන්න හේතු වෙන්නේ ජෝකගේ නොසිතූ පහර දීම. ජෝකර් තමන් මිය යෑමට යන බව තේරුම් ගන්න නිසා ගෝතම් නගරේ ඉන්න හැම දුෂ්ටයෙක්ම මරලා දානවා. පෙන්ගුයින්, කැට්ටුමන්, කිලර් ක්‍රොක් වගේ ගොඩක් දුෂ්ටයන්ව මරලා දානවා. ඒ වගේම හැමදාමත් බැට්මෑන්ගේ උදව්වට හිටපු කමිෂනර් ජිම් ගෝඩන්වත් මරලා දානවා. ඊට පස්සේ ජෝකර් කරන්නේ බැට්මෑන්ව මත් කරවලා පැරලයිස් කරලා දාන එක. මෙතන මේ පැරලයිස් කරනවා කිව්වේ බැට්මෑන්ව අංශභාග තත්ත්වයට පත් කරන එක. මේක නිසා ජෝකර් කරන හැම නරක දෙයක්ම බැට්මෑන්ට පේනවා වුණත් බැට්මෑන්ට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. බැට්මෑන්ගේ ශරීරයේ පමණක් අප්‍රාණික කරලා තමයි මෙතනදී තියෙන්නේ. ඉතින් මේක නිසා බැට්මෑන් ගොඩක් මානසිකව වැටෙනවා. ගොඩක් දරුවන්ගේ දෙමව්පියන් ඔවුන් ඉදිරි පිටම මරලා දානවා. ජෝකර් විසින් මුළු රෝහලකටම බෝම්බ ගහලා විනාශ කරලා දානවා. ඒ වගේම ගොඩක් දරුවන්ට ජෝකර් වෙනම් එකක් ඉන්ජෙක්ට් කරනවා. ඉතින් මේ ජෝකර් වෙනම් එකෙන් වෙන්නේ ජෝකර් වගේ වෙන එක. ඉතින් මේ දේවල් දරා ගන්න බැරුව බැට්මෑන් ගොඩක් කේන්තින් සහ දුකෙන් තමයි ඉන්නේ. ඔහොම ඉන්නකොට එකපාරටම බැට්මෑන්ගේ ශරීරයට නැවතත් ප්‍රාණය ලැබෙනවා. ඉතින් මේ ප්‍රාණය ලැබුණු ගමන්ම බැට්මෑන් මුලින්ම කරන්නේ ජෝකර්ගේ බෙල්ල මිරිකලා බෙල්ල කඩලා දාන එක. මෙන්න මෙතනදී තමයි ජෝකර්ගේ සැලැස්ම හරියටම දැනගන්න ලැබෙන්නේ. ජෝකර්ගේ හදවත නැවතුණු ගමන්ම ඔහුගේ හදවතේ තිබුණු ජෝකර් වෙනම් ටොක්සින් එක බැට්මෑන්ට නිරාවරණය වෙනවා. ඉතින් මෙතනදී ජෝකර් මිය යනවා. ඒ වුණාට ඔහුගේ තැනට ඔහුටත් වඩා යක්ෂ ඒක බිහි කරලා තමයි ඔහු නවතින්නේ. ඒ තමයි බැට්මෑන්. කොහොම හරි මේ සිදුවීමට දවස් දෙකකට වගේ පස්සේ සුපර්මෑන් සහ බැට්මෑන් මේ උණු දේ ගැන නැවත නැවතත් කතා කරනවා. නමුත් මේ උණු දේ ගැන බැට්මෑන්ට කිසිම වරදකාරී හැඟීමක් දැනෙන්නේ නැහැ. ඊට පස්සේ සුපර්මෑන් කියනවා මෙට්‍රොපොලිස් වල ස්ටාර් ලැබ්ස් වලින් මේ ජෝකර් වෙනම් එක ඉන්ජෙක්ට් වුණු ළමයි හැමෝටම ප්‍රතිකාර කරනවා කියලා. එතනදී සුපර්මෑන් කියනවා එක ළමෙක් විසින් ඩොක්ටර් කෙනෙක්ව හපා කාපු හැටි. මෙතනදී බැට්මෑන්ට පොඩි හිනාවකුත් යනවා. ඒ වගේම එතනදී සුපර්මෑන් වගේම බැට්මෑනුත් පුදුම වෙනවා. ඉතින් දැන් අපිට පේනවා බැට්මෑන් පොඩ පොඩ වෙනස් වෙන ගන්න හැටි. ඊට පස්සේ දවසේදී බැට්ගර්ල්, නයිට්වින්ග්, රෙඩ් හුඩ්, රෙඩ් රොබින් වගේ කට්ටිය බැට්කේව් එකේ ට්‍රේනින් වෙමින් ඉන්නවා. බැට්මෑන් මේ අයට කතා කරනවා. මෙතනදී බැට්මෑන්ගේ තත්ත්වය ගැන මේ කට්ටිය බැට්මෑන්ගෙන් ප්‍රශ්න කරනවා. ඒ වගේම ඔහුට උදව් කරන්න ලෑස්ති බවත් මෙතනදී මේ කට්ටියම කියනවා. මේ වෙලාවේදී බැට්මෑන් කියනවා ඔහුට කාගෙවත් උදව් ඕමනා නැති බවත් ඔහුගේ වෙනසක් වූ විට මුලින්ම එය දැනගන්නේ බැට් ෆැමිලි කයි කියලා. ඒ වගේ ඔහුගේ යම් කිසි වූ වෙනසක් වුණොත් මේ හැම දෙයක් ගැනම බැට් ෆැමිලි කේ අනික් අය අනිත් සුපර් හීරෝස්ලට පවසන බවත් මෙතනදී බැට්මෑන් කියනවා. ඊට පස්සේ එකපාරටම බැට්මෑන් ඔහු සංගවාගෙන සිටි මැෂින් ගන්ස් දෙකක් අරගෙන බැට් ෆැමිලියකම සම්මූල ඝාතනය කරලා දානවා. ඊට පස්සේ මෙතනදී ඔහුගේ පුතාවන ඩේමියන්ට ඔහුට එකතු වෙන්න කියලා ජෝකර් වෙනම් එක මේ ඩේමියන්ටත් ඉන්ජෙක්ට් කරනවා. ඊට පස්සේ බැට්මෑන් ගිහිල්ලා කලින් ජෝකර් කරපු පහර දීමේදී ජෝකර් වෙනම් එක ඉන්ජෙක්ට් කරපු ළමයි සේරම අරන් ඇවිත් ඔවුන්ගෙන් මුළු හමුදාවක්ම හදනවා. මේ අයට නම තියන්නේ රැබිට් රොබින්ස් කියලා. මේකෙන් පස්සේ Earth එකේ ඉන්න මුළු ජස්ටිස් ලීග් එකම විනාශ කරලා දානවා. සුපර්ගර්ල්ට බ්ලැක් ක්‍රිප්ටොනයිට් ගෑස් එකක් දහලා ඇයව පිස්සුවටලා ඇය විසින්ම ඇයගේ පවුලේ අයව ඝාතනය කරන තැනට වැඩසලස්සවලා අවසානයේදී ඇයවත් මරලා දානවා. අන්තිමට මේ Earth එකේ දින වායුවට ක්‍රිප්ටොනයිට් මුදා හැරලා එක තැනකට සුපර්මෑන්ව කොටු කරගන්නවා. ඊට පස්සේ එතනට සුපර්මෑන්ගේ වයිෆ් වන ලොයිස් සහ සුපර්මෑන්ගේ පුතා වන ජෝන්වත් අරන් එනවා. ඊට පස්සේ සුපර්මෑන්ට බල කරනවා ඔවුන්ට කියන්න කියලා මේ හැමදේම දැනුත් හොඳින් සිද්ධ වෙනවා කියලා. නමුත් සුපර්මෑන් මේ දෙයට කැමති වෙන්නේ නැහැ. ඒක නිසා බැට්මෑන් එකපාරටම මෙතනටත් බ්ලැක් ක්‍රිප්ටොනයිට් ගෑස් එක එල්ල කරනවා. මේකෙන් පස්සේ සුපර්මෑන් සහ සුපර්මෑන්ගේ පුතා වන ජෝන්ුත් ගොඩක් වීරු වෙනවා. මේ විදිහට වීරු වෙන නිසා සුපර්මෑන් සහ ජෝන්
ඔවුන් ලොයිස් ලේන්ව කෑලි කෑලි වලට ඉරලා දානවා. ඊට පස්සේ සුපර්මෑන් සහ ඔහුගේ පුතත් එකිනෙකාට විරුද්ධව රණ්ඩු කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ දෙන්නත් විනාශ වෙලා යනවා. මේකෙන් පස්සේ සම්පූර්ණයෙන්ම බැට්මෑන් බැට්මෑන් හූ ලාෆ්ස් විදියට වෙනස් වෙනවා. රයිට්. ඕක තමයි බැට්මෑන් හූ ලාෆ්ස් ගේ ඔරිජින් ස්ටෝරි එක. අපි දැන් බලමු බැට්මෑන් හූ ලාෆ්ස් ට තියෙන පවර්ස් සහ ඇබිලිටීස් මොනවද කියලා. බැට්මෑන් ට වගේම මේ බැට්මෑන් හූ ලාෆ්ස් ටත් බැට්මෑන් ට දින සියලුම ගුණාංග ඒ වගේම සියලුම හැකියාවන් ඒ විදියටම තියෙනවා. උදාහරණයක් විදියට ෆයිටින් ස්කිල්ස්, කම්පියුටර් නොලෙජ් එක ඒ වගේ ගොඩක් දේවල් මේ බැට්මෑන් හූ ලාෆ්ස් ටත් පුළුවන්. ඒ වගේම ජෝකර්ගේ එකතු වීමක් තියෙන නිසා ජෝකර්ට තියෙන මැඩ්නස් එකත් ඒ විදියටම මේ බැට්මෑන් ටත් තියෙනවා. සරල විදියට මේ බැට්මෑන් හූ ලාෆ්ස් කියලා කියන්නේ බැට්මෑන්ගේ සුපිරි මොලේ සහ ජෝකර්ගේ පිස්සු එකතු වෙලා හැදුණු චරිතයක්. රයිට්. බැට්මෑන් හූ ලාෆ්ස් ගැන කතා කරන්න තියෙන හැමදේම අපි දැන් කතා කරලා ඉවරයි. ඉතින් මේ කොමික් සෙට් එක ඔයා කියවලා තියෙනවා නම් ඔයා දන්නවා මේ බැට්මෑන් හූ ලාෆ්ස් කියන්නේ කොයි වගේ කැරක්ටර් එකක්ද කියලා. ඒ නැත්නම් ඔයාලට මේ ස්ටෝරි එක ඇහෙද්දී මේ චරිතය කොයි වගේ දරුණු චරිතයක්ද කියලා ඔයාලට දැනෙන්නේ නැති. රයිට්. වීඩියෝ එක සහ මේ බැට්මෑන් හූ ලාෆ්ස් ගැන ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න. මතක් කරලා channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක සෙට් වෙලා ඉන්න. ඒ වගේම ඔයා movies, TV series, comics කියවන කෙනෙක් නම් අනිවාර්යෙන් අපේ Telegram group එකටත් join වෙලා ඉන්න. එහෙනම් ඊළඟ Dark Multiverse වීඩියෝ එකෙන් මුණගැහෙමු. ඔයාලට සුබ දවසක්.